කොරෝනා වෛරස් පැතිර යාම වැළැක්වීමේ පියවර හා එහි වත්මන් තත්ත්වයේ පිළිබඳව ඊයේ දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක් පැවැතුණා. එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ දැනට නිරෝධාන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් අතරින් කොරෝනා වෛරස් ආසාදනය වූ තවත් පුද්ගලයන් හමු විය හැකි බවයි. කොවිඩ් සැකකටයුතු රෝගීන් ඇතුළත් කරන රෝහල් සංඛ්‍යාව දැන් 18ක් ලෙස පවත්වගෙන යනවා. ඊට අවශ්‍ය ඒවට අවශ්‍ය කරන පහසුකම් තවදුරටත් අපි සම්පාදනය කරමින් පවතිනවා. ඒ වගේම සමහර විට නිරෝධායන මධ්‍යස්ථාන වලින් තව රෝගීන් මතුවන්ට පුළුවන්. ඒකට එහෙමනම් ඒ අය ප්‍රතිකාර කිරීම පිළිබඳව අපි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳවත් යොමු වෙනවා. ඊළඟට ගාලු වරායෙන් කොරෝනා ඇතුළු වීමේ අවදානමක් කියලා වාර්තා කරලා තියෙනවා පුවත්පත් මේ මාධ්‍ය. ඒ පිළිබඳව වරාය අධිකාරිය සභාපතිතුමා සහ ආගමන විගමන පාලකතුමා අය සාකච්ඡා කළා. එම තත්ත්වය මගහැරවීමට කටයුතු කළා තියෙනවා. අපි කැමති කියන්න මේ කාලේ අවුරුද්දක් කිට්ටුවේගෙන ඇඳුම් මිලදී ගන්න එවැනි දේවල් වලට නොගින් ඉන්නවා නම් හොඳයි. කිසිවෙකුත් අද දක්වා කොරෝනා වෛරසය පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ මියගොස් නැහැ. ඒ හා සම්බන්ධයෙන් ලාංකිකයන් වශයෙන් අපිට ආඩම්බරයක් අභිමානයක් තිබෙන අතර එකම රෝගියෙක්වත් මිය යන්නේ නැති වෙන ලෙස ඒ ආරක්ෂා කරගන්න මෙතෙක් උත්සාහ දැරූ ඒට සම්බන්ධ වෙච්ච සියලුම පාර්ශ්වයන්ට රජයේ ගෞරවයේ ස්තුතිය අපි පුද කරන්න ඕනි. නොමරුණ අය මලාය කියලා ප්‍රවෘත්ති දාලා කාලකන්ණි සන්තෝෂයක් ලබන පිරිසකුත් ඉන්නවා. එනිසා ඒ වැනි ක්‍රියා සඳහා අතිගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් මේ බොරදියේ මාළු බාන්ට හදන නැති විකෘති අසත්‍ය ප්‍රචාරණ මගින් රට අස්ථාවර කරන්න උත්සාහ දරන සියලු පාර්ශ්වයන්ට නිරෝධායන පනතා වෙනත් අපරාධ නීතිය වෙනත් අනපනත්වල විධිවිධානවලට අනුව නීතිමය ක්‍රියාමාර්ග තදින් ගැනීම සඳහා රජයේ පසුබට වෙන්නේ නැති මම ප්‍රකාශ කරන්නට කැමැති. පසුගිය 11 වෙනිදා පුද්ගලයන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණියා. ඔවුන් දෙදෙනාම ශ්‍රී ලාංකිකයෝ. ඒ පැමිණි පුද්ගලයන් දෙදෙනා යුරෝපේ රටවල් හතරක සංචාරය කිරීමෙන් පසුව තමයි පැමිණියේ. මේ පැමිණි එක් පුද්ගලයෙක්ට සැකයක් ඇති වුණා වෛරසය ආසාදනය වී ඇති බවට. ඔහු විසින්ම ඉදිරිපත් වුණා. ඒ අනුව ඔහුට ඒ රෝගය වැළඳිලා තියෙන බව අනාවරණය වෙලා තිබෙනවා. දැන් මේ සමග පැමිණි අනිත් පුද්ගලයාටත් මේ පිළිබඳව ඔහු විසින්ම දැනුම් දුන්නා. නමුත් ඔහු ඒ දැනුම් දීම් කිසිවක් ගණන් ගත්තේ නැහැ. ඔවුන් මගහරිමින් කටයුතු කළා. අපිට විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම යවන්න සිද්ධ වුණා මේ පුද්ගලයා ගැන හොයලා බලන්න. අවසානයේදී ඔහු දැනට රෝහල වෙත යවලා ප්‍රතිකාර ලැබුණා. ඔහුටත් මේ රෝගය වැළඳලා තියෙන බවට අනාවරණය වෙලා තියෙනවා. නමුත් ඔහුගේ බිරිඳත් ඔහු චේතනාන්විතවම මෙම ප්‍රතිකාර ගැනීමෙන් වැළකුණා. ඒ වගේම ඔහු ස්ථාන කීපයකට ගොස් තියෙනවා රහසිගතව ප්‍රතිකාර ලබා ගැනීමට. දැන් අද දිනේදී අපි මේ සම්බන්ධව කටයුතු කරා. ඔහු දැනට ප්‍රතිකාර ලබනවා. ඔහුගේ බිරිඳ නිවසේ යම් ආකාරයක නිරෝධායන කටයුත්තකට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ලක් වෙලා තිනවා. නමුත් ඔහුටත් ඔහුගේ බිරිඳ යන දෙදෙනාටම විරුද්ධව ගල්කිස්ස අධිකරණයේ අද දින නඩු කටයුත්තක් ආරම්භ කළා. දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදනය යටතේ ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා රෝහල්වලට අවශ්‍ය පහසුකම් කඩිනමින් රජයමකින් ලබා දීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා. අද වෙනකොට කනගාටුදායක තත්ත්වයක් මතුවලා තියෙනවා. ඒ තමයි සමහර රෝහල්වල අවශ්‍ය කරන මූලික පරීක්ෂණ කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. රසායනාගාර පහසුකම් වැඩි දියුණු නොකිරීමේ ප්‍රතිඵලයක් විදියට. ඒ නිසා අපි එදා කිව්වාගේ මදත් කියනවා මේ සඳහා වැඩපිළිවෙලක් ක්ෂණික වගේම දීර්ඝකාලීන මේ වැඩපිළිවෙල සකස් විය යුතුයි. සෞඛ්‍ය මාත් හෙද නිලධාරීන්ට කනිෂ්ඨකාර මණ්ඩලයට ඒ කිසිවෙකුට
අඩුම ගානේ මුඛාවරණයක් නැතුව තමයි අද OPD එකේ වැඩ කරන්න වෙලා තියෙන්නේ. අපි කියනවා අඩුම ගානේ සහතික කළ යුතුයි ෆේස් මාස්ක් එකයි ග්ලව්ස් ටිකයි ඒ අය ලබා දෙන්න අකණ්ඩ සැපයුම දෙන්න. ලංකාවට ආපු දහස් ගානක පිරිසක් ඉන්නවා ගෙවල් වලට වෙලා. විශේෂයෙන් ඉතාලියෙන් ආපු පිරිස් වෙන්නප්පුවේ මං කිව්වා 230 ගානක් ඉන්නවායි කියලා. නාත්තණ්ඩියේ හලාවත මීගමුවේ 1000ක් ඉන්නේ ওই ප්‍රදේශවල. පුත්තලම දිස්ත්‍රික්කයේ සහ මීගමුවේ. ඒතර මේක අවදානම් ප්‍රදේශයක් විදිහට අපි හඳුනගන්නේ නැද්ද? අඩුම ගානේ මේ අවදානම වැඩියෙන් තියෙන පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩු ඇරුණාම අනිත් ප්‍රදේශ සියල්ල. ඊගාවට ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව මේ ප්‍රදේශයේ අර වුහාන් වල කලාව වගේ අඩුම ගානේ తాවකාලික පියවරක් විදිහට ලොක්ඩවුන් කරන්න ඕනේ නැද්ද? ඇයි මේ සම්බන්ධයෙන් මෙතරම් ප්‍රමාද වෙන්නේ? ඒ කාරණේ සම්බන්ධයෙන් උත් අද දවසේ අපි ජනාධිපතිතුමාට අපේ ලිපිය හරහා දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. ගුවන්තොටුපළ වැහිම වගේම අවදානමට ලක් වෙලා තියෙන ප්‍රදේශ తాවකාලික පියවරක් විදිහට සතියක් හෝ සති දෙකක් යම්කිසි කාල සීමාවක් සඳහා වහන එක එහෙම නැත්නම් ලොක්ඩවුන් කරන එක ඉතා වැදගත් වෙනවා. මොකද අපිට අර අස්සය ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් වෙන්නේ නැහැ. පළමුව කළ යුත්තේ මේ රට අවම වශයෙන් සතියක කාලයකට මේ රටේ සංචරණ සීමා කරන්න. මොකද අපිට ස්වභාවික ලැබිලා තියෙන ආරක්ෂාවක් අපි දූපතක් හැරෙට තියෙනවා. මොකද වෙනක් රටක් අල්ලපු රටෙන් උදව්වක් ගන්න බෝඩ් එක ක්‍රොස් කරන්න තියෙනවා. අපිට උදව්වක් ගන්නත් වෙන රටක් එක්ක ගනුදෙනු කළ යුත්තේ නිශ්චිත ක්‍රමවේදාරා. එතකොට ඒ නිසා අපි මේ නිශ්චිත ස්වභාවික ලැබිලා තියෙන ආරක්ෂාව කටයුතු කරන්න නම් අපි මේ රටට එන රෝගීන් සහ රෝග වාහකීන් නවත්වා ගැනීමේ යුතුකමක් තියෙනවා. මේ අතර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන්ට කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. අයිබෝවන්, පෙරදිග සංස්කෘතියෙන් අපිට උරුම වෙච්චි පිළිගැනීම මම අදම පිළිගත්තේ. මේ තමයි අපි බෝවන රෝගවලට දක්වපු ප්‍රතිචාරය. ශරීරයේ තරල කෙනෙක්ගෙන් තවත් කෙනෙකුට ස්පර්ශ වීම, එහෙම නැත්නම් අපි භාවිතා කරන භාජන, ඒ වගේම ඇඳුම්, ආයිත්තම්, ඒ වගේම අපි භාවිතා කරන රූපලාවන්‍ය උපකරණ වැනි දේවල් කෙනෙක්ගෙන් තවත් කෙනෙක් භාවිතා කිරීම තුළින් තමයි මේ බෝවන රෝග බෝවන්නේ. ඔබට මේ දේශීය සංස්කෘතියෙන් දේවල් උපයෝගී කරගෙන මේ රෝගයේ පැතිරීම සම්පූර්ණ වළක්වීමේ හැකියාව තියෙනවා. අපිට මේ රට ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම ගෙදර සීළු දෙනාගේම අතේ රාශනෝක්න ද්‍රව්‍යෝලින් නිශ් හදපු, ඒ කියන්නේ පෙරුම්කායම් වෙන්න පුළුවන් වදකහ, මෙවැනි දේවල් අඩංගු රැහැනක් රෙදිපටියකින් ගැට ගහලා මේ ඉහළ බාහුවේ මැද කොටසේ ගැට ගහලා තැබුවා. මේ මගින් බෝවන රෝග වලින් එන ආපද, එහෙම නැත්නම් විස බීජ හරණය කිරීමේ හැකියාව ලබාගත්. මෙන්න මේ දේවල් අනුගමනය කිරීම මේ අවස්ථාවේ අපි විශේෂයෙන්ම පිළිපැදිය යුතු දෙයක්. උදේ ඉඟුරු කොත්තමල්ලි පානෙවට හුරු වෙන්න, විනිවල් ගැට එකක් බොන්න පුරුදු වෙන්න, හීම් බෝවිටියා මොනරගොණ්ඩුපේ කොලකැඳ වීදුරක් බොන්න පුරුදු වෙන්න, මෙන්න මේ වගේ සරල ටිකක් ඔබ ඔබේ ජීවිතයට එකතු කරගන්න. රතුළුණු, සුදුළුණු, ගම්මිරිස් වගේ අපේ දේශිකුළු ටික දාන නවත්තන්න. ඒ වගේම ඔබ උණු වතුර පාවිච්චි කරන්න, මද රශ්නු වතුර, ඇල් වතුර කවලන් නොකර ප්‍රතිශක්තිය ඔබේ ශරීර තුළ ප්‍රතිශක්තිය වර්ධනය කළා මේ වෛරසයෙන් බේරෙන්න පැහැදිලිව පුළුවන්. අනියත බියක් ඔබ ඇති කරගන්න එපා මේ අවස්ථාවේදී. මොකද ඔබ බිය වීම තුළ ඔබේම ප්‍රතිශක්තිය දුර්වල වෙන්න පුළුවන්. මොකද මේ වෛරසය ශරීරගත වෙලා ව්‍යාප්ත වුණොත්, කියන මේ පෙනහළුගත වෙලා නියුමෝනියා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපේ පෙනහළු ශක්තිමත් කිරීම සඳහා උදෑසන ඔබ ශ්වසන අභ්‍යාසයක යෙදෙන්න. රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ ඉදිරි මහ මැතිවරණයේ පැවැත්වීමට හැකියාවක් පවතින්නේ ද යන්න පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ නිවැරදි තීරණයක් ප්‍රකාශයට පත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සිය නව යෝජනා පත්‍රයේට ඊයේ දින අත්සන් තැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපද තීරණයක් කරනු ලැබුවා. ප්‍රධාන රැස්වීම ජනහමු ජනතාව ඒකරාශී වෙන ප්‍රචාරක වැඩපිළිවෙළට අවතීර්ණ නොවී සිටින්න තීරණය කරන ලැබුවා. මහජනයා ගැවිසීම අත්තිටුවලා තිබෙන වෙලාවක, මහජනයා ගැවිසීමේ සීමා කරමින් තිබෙන වෙලාවක දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපට විශාල අභියෝගයකට මුහුණ දෙනවා. මෙම පණිවිඩය අපි ජනතාව වෙතගෙන යන්නේ කොහොමද? අපපමණක් නෙමෙයි, මායිතරන් සියලු දේශපාලන ව්‍යාපාර. එම දේශපාලන ව්‍යාපාරවල පවා පහළ මට්ටමේ ඉන්න අපේක්ෂකයන්ට තමන් පිළිබඳව, තමන්ගේ මනාප අංකය පිළිබඳව ජනතාවට පණිවිඩය ගෙන යාම සඳහා දුෂ්කරතාවයක් මත අපිට අපේ මැතිවරණ ප්‍රචාර කටයුතු අත්තිතොන්ට සිටී තිබෙනවා කියනනම් කවරක්වත් නෙවෙයි. මෙම මැතිවරණ පිළිබඳ අපේ ස්ථාවරය, මෙම මැතිවරණයේදී අපි ගත ගන්නා ක්‍රියාමාර්ග, අපේ දේශපාලන පණිවිඩය ජනතාව වෙත ගෙන යන්න බාධාවක් ඇතිකොට තිබෙනවා. ඒ නිසා මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී තිබියදී මායතන මැතිවරණ කොමිසමට වගකීමක් තිබෙනවා මේ මැතිවරණ පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරයේ රට ප්‍රකාශයට පත් කිරීම. මොකද මැතිවරණයක් සර්වසාධාරණ වන්නේ සෑම දේශපාලන ව්‍යාපාරයකටම තමන්ගේ මතය ජනතාව වෙත ගෙන යාම සඳහා කිසිදු බාධාවකින් තොරව තත්ත්වයක් නිර්මාණය වීමකින් පමණයි. කෙටි මැතිවරණ කාල පරිච්ඡේදයක් තියෙන කාලයක. එනිසා කිසිදු අවසන් නිගමනයක් පිළිබඳව ගම් වතුරක් නම් දවස් දෙකෙන් බැහැලයි කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්.
උපකල්පනකින් තොරව මේ ඇතිවී තිබෙන අවිනිශ්චිතතාවයේ ස්වභාවය මැතිවරණය පැවැත්වීම සඳහා මොනතරම් උචිතද කියන කරුණ පිළිබඳව මා හිතන මැතිවරණ කොමිසම කල්පනා කළේ. මා හිතන්නේ මෙම වෛරසය අපේ රට ඇතුළත් වීමට තිබුණේ ප්‍රධාන දොරටු දෙකයි. එකක් වරායන් සහ අනෙක ගුවන්තොටුපළ. එක් ගුවන්තොටුපළ අපට තිබෙනවා. මීට පෙර අපේ රටේ ගුවන්තොටුපළෙන් අවතීර්ණ වුණාට වඩා ඉතාමත් අඩු ප්‍රතිශතයක් තමයි පහුගිය කාලේ අපේ රටේ ගුවන්තොටුපළෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වුණේ. ඒ නිසා ආණ්ඩුව අසමත් වී තිබෙනවා. ඒ තුළ විධිමත් යාන්ත්‍රණය සකස් කොට මේ රට තුළට ඇතුළු වීම වැළැක්වීමට රජය අසමත් වී තිබෙන බව තමයි දැන් ඔප්පු වෙලා තිබෙන්නේ. විවිධ තාක්ෂණික උපකරණ ගුවන්තොටුපළේ සමි කර තිබෙනව ප්‍රකාශ කරා. විවිධ පරීක්ෂණයන් සිදු කරන බව ප්‍රකාශයට පත් කරා. නමුත් අවසානයේ අපිට පෙන්වන්න කොට තිබෙන්නේ ඒ සියලු තාක්ෂණ උපකරණ සහ සියලු පරීක්ෂණයන් අසමත්ව ලංකාව තුළට මෙම වෛරසය ඇතුළත් වී තිබෙන බව. කෙසේ වුවත් මා හිතන්නේ සිදුවීම් වලට චෝදනා කරමින් ඉන්න පුළුවන් වෙලාවක් නෙවෙයි මේ. විශේෂයෙන් මේ ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග රැසක් තිබෙනවා. එනිසා අපි හිතනවා මේක ජාතික ව්‍යසන තත්ත්වයක් ලෙස සලකා සියලු දෙනා සාමූහිකව මෙම වසංගතයේ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා කටයුතු කළ යුතුයි කියන ස්ථාවරයක් අපි පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නියෝගය ආපසු කැඳවීමට කටයුතු කර කොරෝනා වෛරසය අවදානම් සහිත තත්ත්වය පහව ගිය පසු මැතිවරණය පැවැත්විය යුතු බව සමගි ජනපලපේකේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් එමහතා මේ බව ප්‍රකාශ කළා. අතිශය ව්‍යාකූල තත්ත්වයක්, අස්ථාවර තත්ත්වයක්, අවිනිශ්චිත තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙලා තිබෙනවා. මේ තත්ත්වය ගැන මුළු රටම දැනගෙන හිටියේ. රටටත් ඇඩිය රට පාලනය කරන රජයක් දැනගෙන හිටියේ. මොකද වර්තමාන රජයක තම මාස 6ක් තිබුණා පාර්ලිමේන්තුවේ කාලය. COVID-19 කොරෝනා වෛරසය තිබෙනවයි කියලා දැනගෙන තම මාස 6ක් පවත්වන්නට තිබුණු පාර්ලිමේන්තුව විසිරුවා හැරිය වේලාසනින්ම ඉතාමත්ම ආත්මార్థකාමී චේතනාවන් තුළ තමයි මේ විසිරුවා හැරීම දැනදැන ක්‍රියාත්මක කරේ. ඒ කියන්නේ බොහොම සරල භාෂාවෙන් කියනවා නම් මිනිස්සු ජීවත් වුණත් එකයි නැතත් එකයි තුනෙන් දෙක තමයි වැදගත්. මිනිස්සු ගෙවල් වල හිටියත් එකයි කැරකෝප්පු වෙලත උනත් එකයි මරණ මංචකයට ගියත් එකයි තුනෙන් දෙක තමයි වැදගත්. ජනතාවගේ ජන ජීවිතයට වැඩිය ලොකු වෙලා තිබෙනවා ආණ්ඩුවේ ජනපදනව රැකගැනීම. මොකද්ද වගකිවි රජයක් හැටියට මේ අවස්ථාවේ කළ යුත්? මම පැහැදිලිවම ඉල්ලීමක් කරනවා, විසිරුවා හැරපු නියෝගය බලය තියෙනවා වහාම අවලංගු කරන්න. විසිරුවා හැරපු නියෝගය අවලංගු කරලා අපිට පුළුවන් කොරෝනා වෛරසය අවසන් වුණයින් පස්සේ අනිවාර්යෙන්ම මැතිවරණ එකක් නෙවෙයි මැතිවරණ 1000ක් තියන. මේ තරම් අවදානම් තත්ත්වයක් මේ රටේ නිර්මාණය වෙලා පළමුවත් මැතිවරණය, දෙවෙනුවත් මැතිවරණය, තුන්වෙනුවත් මැතිවරණය මෙහෙම රටක් රැකගන්න විසිරුීමේ නියෝගය ආපහු කැඳවලා ඒක එක ගැසට් එකකින් කරන්න පුළුවන්. මෙවර මහමැතිවරණයේ තීරක සාධක බවට පත්වීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව නව බලවේගයක් ගොඩනැගීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජා චතුරලිය රතන හිමියන් පවසනවා. එකොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම මාධ්‍ය හමුවට එක්වමින් බොදුබල සේනා සංවිධානයේ මහලිකම් පූජා ගලකොටත්තේ ඥානසාර හිමියන්ද අදහස් පළ කළා. එක බරපතල පක්ෂයක් කියන්නේ ප්�රජාතන්ත්‍රවාදී ආයතනය. මේ පක්ෂවල ඉන්නේ 16, UMP එකේ ඉන්නේ 16. විධායක සභාවේ කියලා කොළඹ හතින් හදාගත් ඉංග්‍රීසි කතා කරන කල්ලියක් ඉන්නවා. ඒ කල්ලිය සියල්ලම තීරණය කරන මහජනයාට කිසිම අයිතියක් නැහැ, මහජන නියෝජිතයන්ට අයිතියක් නැහැ. ඒ ඔක්කොම ගණන් ව්‍යවස්ථා සංශෝධනය කරන්න ඕන. පක්ෂවල ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා. අද පොහුට්ටුවත් ඒ වගේම තමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවිධ හැලහැප්පිලි මැද එකතු වෙලා තියෙන අපහාස නින්දා සියල්ල මැද වල්ගයක් වෙලා පස්සෙන් යන්න දිනවා. අපිට එහෙම වල්ගයක් වෙන්න ඕන කමක් නැහැ. අපි හදන්නේ ජනමතයක්. දිනුම හෝ පෙරදුම වෙනම කතාවක්. ඒ නිසා මේ රට ගොඩනැගීම සම්බන්ධයෙන් අපි සරලව කිව්වොත් එක නීතියක් එක රටක් මද්රසා පාසල් වැහෙන්න ඕන, කාති උසාවි නතර වෙන්න ඕන, ඒ වගේම ගුරුකාව ගැන කියන ඒවා නතර වෙන්න ඕන. ඒක තමයි මේ අපේ හාමුදුරු ඔක්කොගෙම ඉල්ලීම. දෙවැනි එක වසවිසෙන්තර ගොවිතැන, උනර්ජනනීය බලශක්තිහිවත් රටේ දේශීය අමුද්‍රව්‍ය මත පදනම් වෙච්ච බලශක්ති නිෂ්පාදනය, ආනයන අපනයන අඩු කිරීම. ඒකත් ලස්සන කතාවක්. අපි අතර සංවාද සාකච්ඡා විවේචන තිබුණා. නමුත් අපි රට වෙනුවෙන් අපි එකතු වෙලා තියෙනවා. ඉතින් ගලගුඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේලා ඇතුළු මේ සියලුම ස්වාමීන් වහන්සේලා එකතුනේ මෙන්න මේ අභියෝගයට අපි එකතු වෙලා මුහුණ දෙන්න. අපේ ප්‍රසිද්ධ හාමුදුරු දෙතුන් දෙනෙක් දිස්ත්‍රික්ක නායකයෝ හැටියට තරඟ කරන බලාපොරොත්තු වෙන හොඳ ගිහි නායකයෝ අපිට හොයාගන්න බැරි වුණා. ඉතින් ඒක තමයි අපේ උපාය මාර්ගය. මම හිතනවා ලංකාවෙන් අපිට තීරක සාධකයේ බවට පත් වෙන්න පුළුවන්. දැන් අපිට පේනවා මේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය දිහා බැලුවාම ලැයිස්තු ටික අරගෙන බැලුවට පස්සේ බැලින්නම් අර පරණ බඩු සෙට් එකෙමනේ ඉන්නේ. ඉතින් මේ පරණ සෙට් එකම තෝරලා ආපහු පාර්ලිමේන්තුව යවන නම් කෝටි 700ක් විතර ගාලා ඡන්දයක් තියන්න ඕනද? ඕනේ නැනේ. නමුත් අපි ඉල්ලනවා බලය. මෙතුවක් අල්ල අපි පෙන්නා දීපු අනතුරෙන් මේ රට මුදවා ගන්න, ඊට උමනා කරන අනපනත් හදන්න, ඒවට බලපෑම් කරන්න පුළුවන් හැකි කීප දෙනෙක් මෙතන ඉන්න ඕන. ඒ වෙනුවෙන් අපි මොන වාද ભેද මතවාදී ප්‍රශ්න තිබුණත් ඒ ජාතික අභිලාෂය සාක්ෂාත් කර ගැනීම සඳහා, ඒ අභියෝග ජයග්‍රහණයෙන් කෙලවර කිරීම සඳහා අපි හැමෝම එකවන්ව එක්සිත්ව එක්සත්ව අදපටන් වැඩ කරනවා. ඒත් සමගින් අප
අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශයෙන් මින් නිමවට පත්වනවා. යලිතම මෙම මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.